්‍යපාරකින්ට සහයෝගේට ලබන්නෑැ කියන එක නෙවෙවයි ව්‍යාපාර කරා කියලා දේශපාලනය කරන්න බෑ රටක්කට නායකත්වය දෙන්න බෑ එහෙම කරන්න බෑන ඉති එක නිසා අපි කොහෙත්ම බලාපොරොත්තු නෑ පක්ෂේ දෙන නිර්දේශයන් සහ පක්ෂය කියන ඒ ඉල්ලීම සහ රට මේ දවස්වල ඉල්ලන ඉල්ලීමත් එක්ත තමයි අපි කටයුතු කරන්න. පෙරහරේ එකගේ නැවිල්ල ලංකාවට මේ කොහොම මේ. ජනනාතිපතිවරය කිදිට අපිෂයක ගන්නද මේ සූදනම් ව නතිකම්. එහෙම සූදානමදම මේ පක්ෂ කිදිරවෙන්නනිකම් පෙහර කැවිල්ලා පෙර ගහල්ලා කට්ටිය පාරය අරෙක්කගෙන ඇවිල්ලා. ඒ පුටය වාඩි කර වන්නද පට සාහකර ති ටින් ඩි අපිට මදල වාකාර හමක . මම මේ පක්ෂේ බෝහමක් ව්‍යාකාරී කෙනෙක් ැටේට. මම දන්න කාරණනං පෙරහැරවල් පවත්තලා බැසිල් රාජ පක්ෂ මැත්තුමා ගුවන් තොටපොලේඉඳලා පක්ෂ මුූල ස්ථානයට නැත්තැන් කොළොඹට ගේෙන්න්න කිසිදුුව වැඩ පිළියොල ක්‍රියාත්ම කළන්නෑ. හැබැයි ඒතුමාව එහම ගන්න අවශ්‍ය කෙනෙක්. මොකද හේතුව එතුමා මන් දැක්ක මගේ දේශපාලන ඉතිහාසේ දැක්ක මහා දැවැන්ත හයියක් තියෙන ඒ වගේ හොඳ බුද්ධිමත් දේශපාලක්නය ඒවගේම තමයි විශේසෙෙන්ම සංවිධායකවරු ඇටියද ජාක සංවිධායකවරයා හැටියට. ූ බොහොම දැවන්ත කාරභහරයක් ශ්‍රී ලංකා පුද්්‍යන පෙරමුණු නිර්මාණය කරන්නට ලබා දීරති න. විශේසයෙන්ම ගත්තොත් දේශපාල ඉතිහාසය තුළ බොහොම කෙටිකාලයක් තුළ නිර්මාණයවෙච්ච පක්ෂයක් ඇැටිට මේ පක්ෂේ. ඒ නිර්මාණය කිරීමේ අංක එකේ පුද්ගලයා බවට පත්වෙන්නේ බැසිල් රාජ පක්ෂ ඇතුමා. ඒක නිසා අපි බැසිල් රාජ පක්ෂමඇත්තුමාගේ වැඩපිළල්ට එදත් ගෞරෝ කර අදත් ගෞරෝ කරන හෙටත් ගෞරෝ කරන එතුමාගේ වැඩපිළවෙල තුළ අපි පැහැදිලිම දන්න කාරණයක් තමයි මේ මාස කීපයක් අපේ පක්ෂේ යම් ගමනේ වේගවත් භාවයක් තිබු නෑ හැබැයි එතුමාගේ ආගමනයක් එක්ක පිදන්න පැදිලියුම නැවත ආය බිම්මට මේ චක්තිමත් වෙලා තියෙන ගම්මට්ට මේ ශක්තිමත් වෙලා තියෙන වැඩපිියල තවත් වේගවත් වය කියල මොකද අපි මේ වන විට සාකා සංවිධහන ශක්තිමත් කරන වැඩපිළල ආරම්භ කරලා තියෙනවා. ඒවගේම තරුණු සංවිධාහන කාන්තා සංවිධාන ඒවගේම විවිධ අනුබද්ධිත සංවිධාන, ශක්තිමත් කරන වැඩපිවල ක්‍රියාත්ම කලලා තියෙනවා එතුමා විදේශගත වෙලා හිටියත්. එතුමා විදේශ ගත වෙලා ඉඳලා අපට උපද ශස්ලබාදීලති නෝ බිම්මට්ටමේ අපේ පක්ෂය ගොඩන ගෙන වැඩපිළිියොලයි. ඒයක නිසා එතුමාගේ ආගමනය අපිට මංහිතන්නේ දෙවන්ත ශක්තියක් වෙනෝ එතුමාට නැවතත් කියන්නේ අපි එදත් ආදරෙයි අදත් ආදරෙ අප හෙටත් තාතදර. කකුරු තුනේ පුද්ලයක්ත් ඒ පුද්ලමග. විධාය අකුරු තුන අකුරු දෙක සමහර වෙලාවට අකුරු පාහය තියෙන නම්ගම් එල්ලියට දදාන්න පුළුවන් පි පැදිලියම ග කාණයයක්ම්. යි රට ඉතාමත්ම නරකා අඩියක තිබුණෙක්. එවැනි අවස්ථාවකදි රට ගොඩනගන්නට අවශ්‍ය කරන ශක්තිය තමයි අපි විසින් ඕනෑම කෙනකුට ලබාදුන්නේ පාල්ලිමේතු නියෝජනක කට මන්ත්‍රීවෝරු ඇට. ඒක්නිසා මේ රට හෙට බෝහම ශක්තිමත්ත තවදුරටත් ගොඩාන්න පුළුවන් කවුද ජනතාවගේ සිතුන් පැතුම් හඳුරන්නේ කවුද ජනතාවට සමීප වෙලා වැඩ කරන්න කෞද දීර්ග කාලීන වැඩ පිල්ලක් එෙක්ක, මේ රටේ ජනතාව ඉහට ඔසස්වත්ත බන්න පුළුවන් කෞුද කියන එකත් එෙක්ක අපි තීරණය කරන කෞුද කියලා ඔය සමහර එනං එක එක කතා කියනවා අකුරු දෙක තුන ගැන නමුත් අපි කියන පැහැදිලිම කාරණය තමයි නිවරරැදීම කෙනා මේ ජනාදී පතිවරෙන්ට අපි ශ්‍රී ලංකා පොදධජාන පෙරමුණ හැටියට නම් කරවා. ඒ වගේම ඒ කෙනාව අති විශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙවවි මේ වගකීමත් අපි පක්ෂේ හැටියට ඒ වගකීම ගන්නවා. ව්‍යාරිකයන්ගේ නමුත් කියවුණානේ විශෂම ධම්මි පෙේරමහත්මයක නම් බුතු මොනකගේ මතක දනෙෙන සීලකාක පපුදජන පරුණණ විදිට මොනවගේ අපේක්ෂකගේ දිරිපත් කරන්න ඕ. මම දකින්නේ ඔය ව්‍යාපාරිකයද එමනැත්ත වෙනවෙන ශක්තිමත් පුද්ලයින්ද නැත්තං දේශපාලල පරණත භාවයක් තියෙන අයද කියනකට වඩා. වර්මානය තුළ වෙනසක් ඇතිවීයුතු. ඒ වෙනස ඇති කරන්න පුළුවන් වේගොවත් වැඩපිවෙලා ක්‍රියාත්ම කරන්න පුළුවන් රට ආරක්ෂා කරගෙන රට ජනතාව ආරක්ෂා කරගෙන ක්‍රියාත්ම කරන්න පුළුවන් ෙනාට තමයි සයෝගෙ දෙන්නේ ඒක තනි පුද්ලේ කැටියට මට ීරණය කරන්න බෑ ම ශ්‍රීලංකා පොදජන පෙරමුණේ සාමාජීකෙක්. ඒවාගේම දුදජන්න පෙරමුණ නිසා පාර්ලිබේන්තුටාපු කෙනෙක් එක නිසා පක්ෂයක් හැටිට තීරණය කරන්නේ කුම පේක්ෂයද ඒ අපේක්ෂකයට සම්පූර්ණම සහයෝගේ ලබා දෙන්නට මගේ හයිිය මගේ ශක්තියමං වැය කරන. ඔබතුන්ල්ලගේ ශ්‍රී ලංකා පොදජන පෙරමුණ සතුවඉන්න ශක්තිබත්ම සංවිධායකවර එහමනැත ශක්තිබත්ම කෙනා කවද. අප ශ්‍රීලංකා පපුද්ධන පෙමුණ හැටියට ශක්තිමත්ම කෙනා තමයි බැසිල් රජ පක්ෂ මඇත්තු. ගැන ගටලුව න්න පක්ෂයක් කැට හැබැයි පක්ෂ තීරණය කරන්න බැසිල් රජ පක්ෂ මැත්තුමා අතිකරු ජනාධි පෙත්තුමාම මහින්ද රාජ පක්ෂ අපේ පක්ෂය නායකතුමා ඇතුළු කණඩයම තීරණය කරන්නේ සන්ධානගත වෙලා අපි අපේක්ෂක කිදිරිපත් කරනවාද නැත්තං පපුදුජාන පෙරමුණෙන් අපේක්ෂක කිදිරිපත් කරනවාද කියන එක තීරණය කරන්නේ අපේ පක්ෂේ දේශපාල බල මන්ඩලේ දේශපාලන බල ම්ඩලය තීරණය කරන්න කුමන කෙනද හැබයි ඒ මன කෙනද කිය වැරදි කෙනෙව ඉදිරිට දාලා අපිට කිවෝත් මේ කෙනාට වැඩ කරන්න කියල එහෙම වැඩ කරන්න සහ ඒ ශක්තිය ලබා දෙන්නට අපි සූදානන්න. ඒකනිසා අපි පැහැදිලියෝම් විශ්වාස කර. නිවැරදි අපේක්ෂකාව පක්ෂ විසිං පක්ෂ දේශුපාල මණඩලේ විසින් தோறලද. ඒ தோற දෙனை කෙනට අපි වැඩ කර.මුත් ව්‍යාපාරිකද වෙනත් කෙනෙක්ද කියන කරන. අප එචචර සතුටකින් කතා කරන්න. මොකද අපට ඒවා අදාලනෑ. අපි මේ පක්ෂේ ගොඩනගන්නට දීර්ග කාලයක් කැපවෙච්ඡාය අපි කැපවෙච්චි අප ඒ මේ මට්ටමට ගෙනාවේ අපේ ආදරණය අයිංසක මේ රටේ ජනතාව අපි තීරණය කරේ රටසා ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන්න. ඒක නිසා එතනට නිවරදිම කෙනා කවු දෙෙන්නේ. නිර දිකනට තමයි අප ප සහෝගගේ ලැබන්නේ ඒන ්‍යාරකන්ට සහෝගේ ලැබන්න ඇද නෑ ්‍යපාරිකට සහෝගයට ලැබින්නනැ කියන එක නෙවයි ව්‍යාපාර කරා කියලා දේශුපාලනය කරන්න බෑ රටක්කට නායකත්වය දෙන්න බෑ. එහම කරන්න බෑන ති එක නිසා අපි කොහෙත්ම බලාපොරොත්තු නෑ පක්ෂය දෙන නිර්දේශයන් සහ පක්ෂය කියන ඒ ඉල්ලීම සහ රට මේ දවස්ටල ඉල්ලන ඉල්ලීමත් එෙක්ක තමයි අපි කටයුතු කරන්නවා. බතු ම තිරන කර නැද ප දජා ෙරම ක්ක රි ත් ද නැද කියලා. යි අප එච කළබල වෙන්න. පක්ෂයක් කැටිට ඇයි අපි කළබල වෙන්නේ. අපි මීට පෙතමත් සමහර අවස්ථාවලදී. අපේ අපේක්ෂක අපි ෂැනිකව තිීරණය කරලා ජයදහනය කරලා පෙන්නුව මේ රටේ අනිකු දේශප පාලන පක්ෂල නායගින්ට. ඉති ඒක නිසා අපි කළබල වෙන්න ඕන්නෑ මුද හදගහුවත් තියාගෙන දැම්ම මුඩ ගහලා. අපි අපේ කාලනාස්ටිකරගන්න පිකැමති න හැබැයි අපි මේදිනවල කරන්නේ. බිම ක්තිමත් කරන වැඩ පිල්ියොල. ඒ බිම ශක්තිමත් කරනවා කියන්නේ එන්න ඕනෑම අපේක්ෂකුට ජයක් ධහනය කරන්න පුළොන් අපේ කණ්ඩයිම තුළ එකනිසා අපි අපේක්ෂකයක් කෞද්ධකි කිය හොය හොයා අපේ කාලේ නාස්ති කරනවටඩ හොඳමදේ තමයි බිම්මට මේ ජනාවට ැන ප්‍රශ්න ගොඩක් තියනවා. මේ ප්‍රශ්න වලට විසිසදුන් දෙන්න වාන. ඊල්ලඟකට දැන් වසර ගණනාවක් තිස්ස සංවර්ධන වේගවත් සංවර්ධනයක් වෙච්ච කාලය එක පාරට ඇනහිටල දැන් වසර කීපයක් තිස්සේ. මේ තප්ටය නිසා ඉතාමත්ම නරක තත්ත්වයක් තියෙනවා සංවර්ධනය ගම්තුළ ඉතිකනි සාපිියඒක වේගවත් කරන්න ඕන. ඊළඟට මම දකින විදියට තමයි දැ අපි හැමදාම කතා කරේ පාර ගැන කතාකර බකෝ ගැන කතා කර අධිවේගේ මාර්ග ගැන කතාකර ජාතින්ත ගුවන්තට පොවල් ගැනතා කරා ාතියන්ත්‍ර වරායවල් ගැන කතා කර, ජාතින්තර ක්‍රීඩන් ගැන කතා කර එක්කෝම ඉන්ටනෙ නල් වැඩ ගැෙනනතාා කර. නමු අපිට තාම අපිට තා කළියයුතුම කණඩායිම පිළිබඳව අපි තාම හරියට කතා කල අපේ දරුවෝ හෙට දවස අපේ අනාගතය. අපි හැමදාම කතා කරන්නේ හෙට දිනන්නන්න මේ ලෝකේ දිනන්්‍ය අපේ දරුවෝ කියලා. ඒවගේ තමයි මේ රටේ අනනාගතේ දරුවෝ කියලා කතා කර. අපේ වටිනාම සම්පතත් දරුවෝ කියල කතා කරන්නේ. හැබැයි අද වෙනකොට දැන් වසර ගණනාවක්තිසේ. දසක ගනාවක්තිසේ, අපේ දරුව අපයෝජනයට ලක්වෙනෝ හිංසනයට ලක්වෙනවා. ඊළඟට පුංචිම පුංචි දැරියෝ වැඩි වසෙන් ගැබ්ගන්නවා වීදි දරුව ඉන්නෝ මහමාර්ග තුළ මේ විදිරගත්තම. ඉතාමත්ම කණගාටු දායක තත්වයක්ත්තින්නේේඒ එක නිසා මම හැමවෙලායම සූදානම්වෙන්නේ එන්න ජනාධිපති අපේක්ෂිකය ගැන හිත හිතා ජනාධිපති අපේක්ෂක කාටද වැඩ කරන්නේ කියන එකට වඩා මෙන්න මේ හෙට්ට දවසේ අපේ අනාගතයේ. රටේ අනාගතය වෙනුවෙන් වැඩකරන්නේ එකගනිසා විධ වැඩසටහන් අපි මේ වනිවිට ක්‍රියාත්ම කර මහපොලොතුළ.